අහිංසකවුනොත් මේ සමාජ ජීවත් වෙන්න අමාරු වේද? මේ ප්‍රශ්නේ සමාජය තුල මුල් බැසගෙන තියෙන වැරදි අදහසක් නිසා අපේක. හිත හොඳ මිනිස්සයාට තමයි වරදින්නේ. අහිංසක මිනිස්සයාට තමයි වරදින්නේ. ඔක්කොම නස්පෙත්ති කරදර හිත හොඳ වැඩිකම නිසා අහිංසකකම නිසා කියලා වැරදි දුර්මතය මේ සමාජය තුල තියෙනවා. ඔයාලනම් කවදාවත් ඔය වැරදි අදහස හිතට ගන්න එපා. අහිංසකකම සුන්දරයි. ගොඩාක් අහිංසක වෙන්න. ගොඩාක් අහිංසක වෙන්න. අහිංසකකම කියලා කියන්නේ නිවට නියාලු බය අඩුකම නෙමෙයි. ඕන දෙයක් කරනකම් බලාගෙන ඉන්න එක නෙමෙයි. ඕන අයහපතකට ඕන අකුසලයකට වැටෙන එක නෙමෙයි අහිංසකකම. අහිංසක විදියට හිනහ වෙනකොට ඒ අහිංසක විදියට හිනහ වෙන කෙනා නෙමෙයි අහිංසක. අඩුවෙන් කතා කරන කෙනා, වැඩිය සද්දේ නැතුව කතා කරන කෙනා, එයා නෙවෙයි අහිංසක. කවරෙකුටද අහිංසක කියන්නේ? කවරෙකුටද හිත හොඳ කෙනා කියලා කියන්නේ? සමාජයේ දුරුමත හදන බොහෝ දෙනෙක් හරියට අහිංසකකම දන්නේ. හරියට හිත හොඳකම ගැන දන්නේ. අහිංසක කෙනාට නම් වරදින්නේ, ඒ කියන්නේ හිංසා කරන මනුස්සයටද හරියන්නේ? හිත හොඳ මනුස්සයට නම් වරදින්නේ, එහෙනම් හිත සෞතු මනුස්සයටද හරියන්නේ? හොඳට බුද්ධිමත් වෙන්න. අහිංසකකම ගැන බුදුරජාන් වහන්සේ කියලා දුන්න තරුණයෙකුට. ඒ තරුණයාගෙන් බුදුරජාන් වහන්සේ ඇහුවා, පුතේ ඔයාගේ නම මොකද්ද? ස්වාමීනි මගේ නම අහිංසක. පුතේ ඔයාට තියෙන ලස්සන නමක්. අහිංසක කියන නම ලස්සනයි. පුතේ නමට ගැළපෙන විදිහටම ඔයා ජීවිතේත් හදාගන්න. කයින් කාටවත් හිංසාවක් කරන්න එපා. කයින් වැරදි අකුසල් කරන්න එපා. වචනින් කාටවත් හිංසා කරන්න එපා. වචනින් වැරදි අකුසල් කරන්න එපා. හිතින් කාටවත් හිංසා කරන්න එපා. වැරදි අකුසල් කරන්න එපා. අනුන්ව වෙහෙසවන්නත් එපා. තව කෙනෙකුට වරදිනකන් ඔහේ බලාගෙන ඉන්නත් එපා. සිතකයි වචනින් වැරදි නොකොලොත්, අනුන්ව වෙහෙසවන්නේ නැත්නම්, අනුන්ගේ යහපත කැමති නම්, පුතේ ඔයා ඇත්තටම අහිංසකයි. ආගේක තමයි අහිංසකකම. ඒ තමයි හිත හොඳකම. ඒ බඳු ජීවිතයක් හදාගන්න පුළුවන් වුණොත් දරුවනේ, ජීවිතේ කොච්චර සුන්දරයිද, කොච්චර ලස්සනයිද. තවත් දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක වැඩම කළා ගංගා තීරයක. බුදුරජාණන් වහන්සේ වඩිනකොට එක තරුණෙක් බිලි බානවා. බුදුරජාණන් වහන්සේව දැක්ක ගම මෙයාට ලැජ්ජ හිතුණා. බිලි පිත්ත පැත්තකින් තියලා නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ඇවිල්ලා එතන නැවතුණා. ඊට පස්සේ භික්ෂුන්ගෙන් නම් අහන්න පටන් ගත්තා. ඔය භික්ෂුවගේ නම මොකද්ද? ඔය භික්ෂුවගේ නම මොකද්ද? දැන් මෙහිම බුදුරජාණන් වහන්සේ නම් අහනවා පිළිවෙලින්. එතකොට අර තරුණයාට හිතුණා, අනේ බුදුරජාණන් වහන්සේ මගෙනුත් නම හයිද දන්නේ. එහෙම හිතනකොටම බුදුරජාණන් වහන්සේ ඇහුවා, පුතේ ඔයාගේ නම මොකද්ද? ස්වාමීනි මගේ නම ආර්ය. පුතේ ආර්ය කියලා කියන්නේ ලස්සන නමක්. ආර්ය කියන්නේ උතුම් කියන තේරුම. හැබැයි ඔයා ඔය කරන වැඩේ නම් ඔය නමට ගැලපෙන්නේ. සතුන් මරණකින් වළකින්ට. එතකොට තමයි ආර්ය. එතකොට තමයි උතුම්. එතකොට තමයි අහිංසක. හොරකමින්, සල්ලාලකමින්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්ට. එතකොට තමයි උතුම්. බොරු කේලං, හිස් වචන, පරුස වචන කතා කරන එකෙන්, අනුන්ට නින්දා අපහාස කරන එකෙන් වළකින්න. එතකොට තමයි උතුම්.
අන්සතු දෙයට ලෝභ කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. කේන්ති ගන්න එපා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා දියුණු කරන්න. ආන් එතකොට තමයි උතුම්. නමකින් විතර උතුම් වෙන්නේ. නමකින් විතරක් අහිංසක වෙන්නේ. පෙනුමකින් විතරක් උතුම් වෙන්නේ. පෙනුමකින් විතරක් අහිංසක වෙන්නේ නැහැ. හැබැයි අපි හොඳට කල්පනා කරලා අපේ සිත කය වචනේ සංවර කරගත්තොත් අනුන්ට හිංසා නොකරන ජීවිතයක් හදාගත්තොත් ඇත්තටම ජීවිතේ අහිංසකයි. ඉතින් ගොඩාක් අහිංසක වෙන්න. ගොඩාක් අහිංසක වෙන්න. අහිංසක වුණොත් මේ සමාජයේ ජීවත් වෙන්න හරි ලේසි. අහිංසක ජීවිතේ ගොඩාක් සුන්දරයි. ඔයාලා හැම දිනාට අහිංසක හිත හොඳ සුන්දර ජීවිත ගොඩනගා ගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.